ඇත්තටම කියනවා නම් T20 තරඟවලින් පස්සේ ජනප්‍රිය වෙලා තියෙන අලුත්ම තරඟ රටාව තමයි T10 තරඟාවලිය. ඉතින් මේ තරඟ අබිඩාබි වල පැවැත්ුණා. ඉතින් මේ තරඟාවලිය ශූරතාවය ලැබුවේ නිකලස් පූර්ණායකත්වයේ දීපු නොදන් ෆෝරියස් කණ්ඩායමයි. ඉතින් මේ තරඟාවලිය මේ ශ්‍රී ලාංකිකයට කොහොමද වැදගත් වෙන්නේ කියලා අද මං කියන්නම්. ඒ තමයි අපේ තරුණ ක්‍රීඩකයෝ දෙන්නෙක් විච්ච මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් මෙම තරඟාවලියේදී ඉතා හොඳ දක්ෂතා පෙන්වලා තියෙනවා. LPL තරඟාවලියේදී දක්ෂතා පෙන්වපු ධනංජය ලක්ෂාන් වගේම අජන්ත මෙන්ඩිස්ගේ ඉරියව්වට සමාන ඉරියව්කින් දඟපන්දු යවන මහේෂ් තීක්ෂණ මෙහි අවසන් තරඟයේදී ක්‍රීඩා කරලා තියෙනවා. මේ අවසන් තරඟය පැවැත්වෙන්නේ ඩුවන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුක්ත දිල්ලි බුල්ස් කණ්ඩායම සමගයි. ඉතින් මේ තරඟේ මුලින් පහර දීපු බුල්ස් ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරන්න අපේ මේ ක්‍රීඩකයෝ දෙන්න සමත් වෙලා තියෙනවා. එහිදී ධනංජය ලක්ෂන් යව පන්දු වාර දෙකේදී ලකුණු 14කට කඩුලු දෙකක් දවා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඒ වගේම මහේෂ් තීක්ෂණත් දැඩි පීඩනයක් එක්කනේ පන්දු යවල ලකුණු 14කට කඩුලු 3ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් බුල්ස් ක්‍රීඩකයෝ පන්දු වාර 10කටම ලකුණු 81ක් පමණයි ලබාගෙන තිබෙන්නේ. ඉතින් මේ තරඟයේ නොදන් වෝරියස් කණ්ඩායම ඉතා ඉහළින්ම ජයග්‍රහණය කරනවා. කෙසේ වෙතත් අවසන් පන්දු වාරය යවන්නේ ධනංජය ලක්ෂාන්. ඉතින් ඔහු එහි පන්දු වාරයත් හොඳින් යවනවා. කොමහරි තරඟාවලියේ වැඩ පෙන්නපු අපේ තරුණ ක්‍රීඩකයින්ට අපේ ක්‍රිකට් බලධාරීන්ගේ ඇස් ඇරේ කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න ඔයාලා අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එනොත් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.